आयोन अद तेलन स्पॉट विशेष विशेषांग वडसटन यटरे ओब अप मे हमुअे ऐ थिंक अद कथाबह करनट हितुन अलुद्या उणुसुंपुअत गण कथाबह कर मे दवास टीके कथागरे मे दलपांदु गणम एनिसा ऐ थिंक अर विडद वगेम अद कथाबह यदेनट इन एदिरिविरिन आयोन क्रिस पिलिगन्नो ऐ थिंक अत्तटम मे उणुसुंपुअत किलिके वेनदेयक नेवे अपि दन्नवा मे यौन दलपांदु तरंगावले पवत्तुनवा दकुणु कोरियावेदी मेहिदी यम किसी वरदी विनय विरोधी कटेतु राशि अक्रलिवरल दलपंद संगम सिंगनट निशी दंडुअम पेमनुआ मेन मे दंडुअम पेमनवीमें इदिरेट दखद विलती है कथाभाकर तम अदमे अपे सूदनम सीवल अतम दंग अलुत्म तत्व मुखद मेघज्ञ रटे मे तीन तत्वी रेलक्वागी एक मुखर रटे लुकुद्या गुनाम एक वहन तव दया सिद्धवेन एक अड़क वह ඒ වගේ දැන් ලෝකුසන දල්පන්දු තරගාවලියෙන් අර දකුණු අප්‍රික දකුණු කොරියාවේදී වෙච්ච කලබගෑනිය යටපත් කළා වගේ තියෙනවා. මොකද මේ දකුණු කොරියාවේදී කට්ටියක් එකතු වෙලා මත්පැන් පානය කරලා ඒක චෝදනාවට දල්පන්දු සංගමය මේ පරීක්ෂණයක් කරලා විනය පරීක්ෂණයක් කරලා ඒ විනය පරීක්ෂණයේ දඬුවම් සහිතව නිර්දේශ කරලා ඉඩම් අත්‍යන්තයෙන් මේක බාර දීලා තියෙනවා. ඒකේ පැහැදිලිවම කියනවා ඒක ඒක චෝදනාවට වැරදි කරුවෝයි කියලා ඒගොල්ලන්ට අවුරුද්දක තරඟ තහනමක් තමයි පනවලා තියෙන්නේ. මේ අවුරුද්දක තරඟ පහන තනලා තියෙන එකට විරුද්ධව දැන් අභියාචනයක් ඉදිරිපත් කරලා තිනවා අර කට්ටිය. තොච්චුදිත ළමයි. දැන් ඒතරක් නැවෙන ඉස්සෙල්ලා මෙහෙම දෙයක්ත් තියෙනවානේ. අපි දන්නවා මේ මේකට අමාත්‍යවර පැහැදිලිව මැදි හතුන අමාත්‍යරක ජීවිතාන්තේ දක්වාම දඬුවම් කරන්න ඕන කියලා කිව්වා. ඒ විතරක් නෙවෙයි ක්‍රීඩිකවුන් පිළිගත්තා මේ වරද. වරද කරපු ක්‍රීඩිකවුන් පිළිගත්තා. ඔවුන් මං හිතන්නේ අපිට ලැබෙන තොරතුරු වෙනවා නම් ලිඛිතවත් සමහර අය දීලා තියෙනවා. එහෙම දීලා තියෙන නිසා තමයි මේ විභාග කටයුතු කරලා මේක පරීක්ෂණ කරලා මේ දල්පන්දු සංගමේ තීන්දුව ගත්තේ. මොකද කළමනාකාරණිය වෙනමම වාර්තාවක් සකස් කරලා තිබ්බා නේද සිවිලි? ඇත්ත වශයෙන්ම අමතුමා එදා කිව්වේ අමතුමාගේ වචනෙම කියනවා නම් ජීවිතාන්තය දක්වා කියන කතාව නෙගේ. එයා එතුමා කිව්ව වචනේ නම් ලයිෆ් ටයිම් බෑන් කරන්න ඕනේ කියන තමයි මේ කිව්වේ. එහෙම තැත් තමයි එතුමා කිව්වේ. ඒක සිංහලෙන් අරම තමයි කියන නමුත් එතුමා කිව්වේ අර විදිහට මේ දැන් කොහොම හරි මේ දල්පන්දු සංගමේ සභාපතිණියත් ලංකාවේ නැති වෙලාවක මේ අභියාචනයේ විදි විභාග කරන්න අරගෙන තියෙනවා. මම දන්නේ ඒක කොයිතරම් दलपंद संघ में सभापति अरे लोक कुशल दलपंद तरह सहभागी मे अरे ताक्षण उसे संबंध में खील तीन अब संबंध अभी सभापति कथा कल मे आराधना क्लब एक मोकद किनगण एक ඒක තහවුරුවේ නෑ නමුත් විරෝධතාව පිළිබඳ පරීක්ෂණේ පැවැත්වුවා. දැන් මේ වෙනකොටත් අභියාචනාව පිළිබඳ පරීක්ෂණේ පැවැත්වුවා. ඒකට දල්පන්දු සංගමයේ වෙනුවෙන් දල්පන්දු සංගමයේ ලේකම් ඇවිල්ලා හිටියා. කණ්ඩායමේ කළමනාකාරී ඇවිල්ලා හිටියා. එතකොට වෛද්‍යවරිය ඇවිල්ලා හිටියා. ඔව්. ඊළඟට සහායකාරී ඇවිල්ලා හිටියා. සහාය පුහුණුකාරී ඇවිල්ලා හිටියා. තව ලයනිරේ නුකා කුරුප්පු. එතුමියත් ඇවිල්ලා හිටියා. දැන් මේක මේ ඒ පැත්තේ අර පැත්තෙන් ළමයි මෙතෙන්ට ඇවිල්ලා හිටියේ නෑ. ඇවිල්ලා හිටියේ නීතිඥවරු ටික. දැන් මේ නීතිඥවරු හරිම ලස්සන තර්ක දීපත් කරනවා මේ නීතිය නවන්න. නීතිය නවන්න තමයි. ඒගොල්ලන්ට කමක් නෑ. නීතිය නවලා හරි මොනවක් වුණත් කමක් නෑ. සදාචාරේ බල්ලට ගියත් කමක් නෑ. හරිද? ඒගොල්ලන්ට සල්ලි ලැබෙනවනේ. සල්ලි ලැබුණු පිරිස ආරක්ෂා කරගන්න ඕනේ ඒගොල්ලෝ. ඉතින් ඒකට මරු තර්ක ටිකක් දානවා. අන්නෝද ඒ ළමයි පාවිච්චි කරලා තියෙන්නේ තහනම් සෝරි ළමයි පාවිච්චි කරලා තියෙන්නේ මත්පැන් කියලා ඔයගොල්ලෝ කොහොමද කියන්නේ ඒ වෙයි මද්යසාර ප්‍රමාණය 100 එක කොපමණද කියලා ඔයගොල්ලෝ දන්නවද හයිද ඒක තහනම්ද මේ ළමයින්ට පාවිච්චි කරන්නේ එහෙම තහනම් කියලා මේ ළමයි රට ලංකාවෙන් යනකොට කිව්වොත් මොකද අස්සම් කරලා තියෙනවද මෙන්න මේ වගේ අnder දෙමළ ප්‍රශ්න ටිකක් අහනවා
ඒ අnderdema වගේ ප්‍රශ්න අහන්න හේතුව දන්නවද ඔබ දන්නවද මොකක්ද හිතන්නේ ඒක තමයි හේතුව අර ඔබ මුලින් සඳහන් කරා වගේ මොදලට සියලු දේවල් නමන්න පුළුවන් කියලා මේකට හිතනවා අනික සීවිලි තවත් ප්‍රශ්නයක් තිබුණා දැන් ওই දැල්පන්දු සංගමයේ විතරද ওই තහනම් පැමිණේ තව කොච්චර ක්‍රීඩාවට තහනම් කරලා තියෙනවද ඒවටත් ඔයගේ කරන්නේ තහනම් උත්තේජන භාවිතා කිරීම තහනම් උත්තේජන වල ඊළඟට වෙන වෙන නීති විරෝධී වලින් ක්‍රිකට් ආයතනයේ මේ හැම කිරුණට තහනම් කරලා තියෙනවා. තව ගොඩක් දේවල් තහනම් කරලා තියෙනවා. ඒකවත් අඩුම ගන්න මේ පංචමහා පුද්ගල කමිටුව දන්නේ නැද්ද? මුදලට යටවල මේ ජනප්‍රිය පාසල් වල ඉන්නවනේ සල්ලි කාරුදවි ඒ කට්ටියගේ මුදලට යටවල. අනිත් එක තවත් ප්‍රශ්නයක් තිබෙනවා සිවිලි. අපි හොයන්න ඕන කවුද මේ නියෝගය කරේ මේක මෙහෙම කරන්නට ඒ කියලා. මේ නීති විරෝධී වැඩක්. එතන සංගමයක් ගත්තව තීන්දුව අනාගත දල්පන්දු ක්‍රීඩාවේ අනාගත වෙනින් ගත්ත සුබදායි දෙයක් ඇයි මේ යටපත් කරන්න හදන්නේ කාගේ උමනාවටද කියලා තොල බලන්න ඕනේ නැද්ද සිවිල් මුලින්ම කියන්න ඕනේ මේ වරදට අහු වෙලා තියෙන බෞද්ධරේ ළමයි පාසල් ළමයි මේ කට්ටිය බේරගන්න නීති තර්ක ඉදිරිපත් කරලා ඔය කණ්ඩායමේ නායිකාවක් කියලා තියනවලු කට උත්තර දීලා තියනවලු අපේ ගෙවල් වල ඕක සාමාන්‍ය සිරිතක් කියලා ඒ එක්කනේ තවත් තියන අපිට ආගන්චි ඒගොල්ලෝ කියනවලු හරිද මේක කළේ අත්තදා බලන්න පරීක්ෂා කරන්න මේක මේක කොයි වගේ සැරද ඒ වගේ පරීක්ෂා කරන්න කියලා මොන මගුල කරත් හරිද පාසල් ළමයි හරිද රටක් නියෝජනය කරමින් ඕ ගෙදර කරණේම කරන්න බෑනේ මෙතන ඒකින්ද වරද පිළිගන ගඩුවම බාර ගන්නවා මිසක් අභියාචනා කරලා මේ මේ නීතිය නීතිඥයන්ට සල්ලි දීලා නීතිය නවන එක සාධාරණ නෑ net ball ක්‍රීඩාව විනාශ වෙන්නේ ඕවෙන් තමයි දැන් උත්ෙදි තව දෙයක් තියෙනවා දැන් ඕකේ ඔය ප්‍රශ්නේ චෝදනාව එල්ලුණේ ළමයින්ට විතරක් නෙමෙයි මතක තියාගන්න නිලධාරීන් දෙදෙනෙකුටත් ඔය චෝදනාව එල්ලුණා දැන් මං කියන නිලධාරීන් දෙදෙනා පොතෙන්ද ඇවිල්ලා හිටියා අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම ඇවිල්ලා හිටියා එක්කෙනෙක් තමයි වෛද්‍යවරිය අනිත් එක්කෙනා තමයි සහකාර පුහුණුකාරිනිය මේ දෙන්නත් සමග තමයි ළමයි එළියට ගිහිල්ලා තියෙන්නේ දවල් අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව මේ වෛද්‍යවරිය කියලා තිනවා ළමගේ මනස හදන්නට පොඩ්ඩක් රිලැක්ස් වෙන්න ඕන පොඩ්ඩක් එළියට යන්න ඕන කියලා. ඉතින් ඒ නිසා තමයි එක්කරගෙන ගිහිල්ලා තියෙන්නේ. එතකොට මට වග කියන්න ඕනේ කවුද වෛද්‍යවරිය සහ සහකාර පුහුණුකාරයා අනිවාර්යයෙන්ම වග කියන්න ඕන. දැන් ওই සංචාරයට සහභාගී වුණා ආරක්ෂක අංශයේ සේවය කරන ළමයෙකු. හයිද? මේ වෙනකොට එයා එක්ක අස්සලා නැත්තම් අස්සෙන්න ලියුම දීලා ආරක්ෂක අංශයේ ආරක්ෂක අංශය කියන්නේ විනය හොඳටම සලකන ස්ථානයක්. සමහර විට නිදාසර කරුණු අහලා ඇති, දීගන්න උත්තර නැතුව ඇති. ඒ නිසා කරන්න තියෙන එකම දේ ඉල්ලාස් වීම. එහෙම වුණාද කියලා අපි දන්නේ නැහැ. අර කී වගේ ඔය නීතිඥරු මහත්තුරු පස් දෙනාට හොඳ කතාවකුත් කියලා තියෙනවා ගියාය. ගියාය කියලා තියෙනවා කාන්තාවනේ ගියේ. ඉතින් කාන්තාව වැඩිය මත්පැන් ගැන දන්නේ නැහනේ. හැබැයි කියලා තියෙනවා ශ්‍රී ලංකාවේ මේක, ජපානයේ මේක, කොරියාවේ මේක කියලා. වර්ග කියලා තියෙනවා. වර්ග සඳහන් කරන්න බෑ අපිට මාධ්‍ය ආයතනයක. එහෙම සඳහන් කරලා තියෙනවා. ඉතින් එතකොට ඒකවත් දන්නේ නැද්ද මේ මහලුකු නීතිය ගැන කතා කරන අය මොකද්ද මේ මේ මත්පැන් වර්ගය කියලා. එහෙම අඩු ගානේ ඔක ගහපුවාම ජාත්‍ය මේ මොකද්ද අපි කියනවා මේ ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා ගහපුවාම අහුවෙනානේ මේක මොකද්ද මේ පාණිය කියලා ගහපුවාම අහුවෙනානේ මේකේ කොච්චර ප්‍රසන්ටේජ් එකක් තියනවද ඒ කියන්නේ කොච්චර මේ ශරීරයට අහිතකර දේවල් තියනවද කියලා පෙන්눔 කරනවානේ ඉතින් ඒකවත් බයිද මේ කට්ටිය හොයාගන්න අර ඔබ කිව්වාගේ වෙන මොකවත් නේ මේ ඔක්කොම මේ නීතිය නමන්ට යන්නේ මේ කට්ටිය යට කරලා මේ මුදලට යටවල හැබැයි එකක් කියන්න ඕන සිවිලි අපි ඉන්නවා ඉදිරියෙන් බලමු මේ පස් දෙනා ගන්න තින්දුව මොකද්ද කියලා නැද්ද සිවිලි තව දෙයක් කියන්න ඕන ඔය චෝදනාවට වරදකාරයෝ වෙලා චෝදනාවට ලක් වෙලා ඉන්නවා මං කිව්වනේ නිලධාරීන් දෙන්නේ මේ නිලධාරීන් දෙන්න කියනවලු අඬා වැටි වැටි අනේ දඬුවම සර වැඩි සඩු වැඩි කියලා දඬුවම සර වැඩිලු හරිද දැන් දැන් මේ නෙත්බෝ සංගමයෙන් දීලා තියෙන අවුරුද්දක තහනමක් ඒක සර වැඩි හැබැයි ඇමතිතුමා කියන්නේ මොකද්ද අවු ලයිෆ් ටයිම් බෑ එතකොට මොකද්ද මේ දෙකෙන් සර සර අඩුයක් නෙමෙයි දීලා තියෙන්නේ ඒක බාරගත්තම ඉවරනේ ඉතින් ඔය වෛද්‍යවරියට බයිද වෛද්‍යවරියට බයිද පෙන්නා දෙන්න මේ ඇමතිතුමා කියුවේ සර වැඩි කියලා ඇයි කටක් කරලා කියන්න බැරි එයාගේ තත්ත්වය ආරක්ෂා කරගන්නද තමන්ගේ තන ආරක්ෂා කරන්න එයා අනිවාර්යෙන් වග කියන්න ඕනේ හේතුව මොකද වෙන හේතුවක් නෙවෙයි එයා ඉන්නේ තහනම් උත්තේජනයේ භාවිතා කිරීම සම්බන්ධ ස්වාබලන්තල ප්‍රධානියා වශයෙන් ඉන්නේ එහෙමනම් ඇයට පුළුවන් ද මේක දුක හිතනා මගේ ළමයිනුත් මෙහෙම ඉන්නවා කියලා කියන්න බෑ ඇය කෙලින්ම ඍජුව පෙරහිටිනවා මේ ළමයි කරපු වැරද්ද වෙනුයි ඇයි ඇයට එහෙම කොන්දක් කෙලින් තියන ඇගේ වෘත්තිය පැත්තෙන් පෙරහිටින්න බැරි එතන ප්‍රශ්නයක් තියෙනවා අපිට ඒක තමයි අපි කියන්නේ දැන් අපි මට පැහැදිලිව කියන්න තියෙන එච්චර තමයි
තහනම් උත්තේජක නිවාරණ අංශයේ ලොකුම කුටුවේ වාඩි වෙලා ඉඳන් දැන් ඉදිරි කාලේදී තහනම් උත්තේජක පාවිච්චි කරලා ළමයි ආවොත් අනේ අවුරුද්ද සැර වැඩි මාසයක් දෙන්න දවසක් දෙන්න සති දෙකක් දෙන්න කියලා තහනම ලිහිල් කරන්න පුළුවන් එතුමීට ඒකනේ එයාගේ රාජකාරියේම අන්නේ එහෙම කරන්න කියලා මං එතුමින් ඉල්ලා ඉන්නේ ලැජ්ජ නැට්ට දැන් ඒ වගේම තමයි මේ අපට ලැබෙන අර මුලින් අපිට හැම වෙලෙම කියන්නේ ලැබෙන තොරතුරු අනුව කියලානේ මේ මේ පංච පුද්ගල කමිටුව කියලා තිනවා මේ මාධ්‍යට මේ ඡායරූප කියලා. හැබැයි ඡායරූප අපිට කොහෙන් හරි ගන්න පුළුවන්ද අපි දානවා ඒකත් කියනවා මොකද මේ මේ විදිහට කරපු වැරදි නිවැරදි කරන්න යනවා වැරද්දක් වැරද්දක් නෙවෙයි කියලා හරස් ප්‍රශ්න අහලා මේවා යට ගහන්න යනවා නම් අපි කෙසේ හෝ මේ ඡායරූප සිවිල් අපි හොයාගෙන අපේ මාධ්‍යට එලිදරව් කළ යුතුමයි. මොකද මේ කරපු වැරද්ද නැත්තම් අනාගතේ එකක් තමයි දල්පන්දු ක්‍රීඩාව අපිට හදාගන්න හම්බෙන්නේ. මොකද දැන් අපිට පේනවා මේ පසුගිය දවස් නිමාවුණු ලෝක දල්පන්දු තරගාවලිය දිහා බලපුවාම අනාගතේ හදන නව යෝන් කණ්ඩායමක් අපට අවශ්‍ය වෙනවා. එතකොට මේ ගන්නවෙන පාසල් ළමුන් සහ පාසල් හැරයනවා සමග ඒ ළමුන්. එහෙම නැද සිවිල් ඒකත් ගත්තම හදා ගන්නවා. ඒතර විනය විරෝධී කටයුත්තක් කරලා ඒක නිවැරදි කරේ නැත්නම් දෙයියංග පිටාර ඔබ කිව්වා වගේ අපේ දල්පන්දුවට. දැන් මේ ළමයි රටට එන්නේ පාසලෙ. එයිද? පාසලෙදී මේ ළමයි හැදෙන්න ඕන. ඉතින් පාසලෙ ඉන්නකොටම ඔහමනම් රට නියෝජනය කරන කොහොම වෙයිද? අනිත් එක මේ මේ ශ්‍රී ලංකා දල්පන්දු සංගමයෙන් මේගොල්ලන්ට දුන්න දඬුවම ලාලා පාසලට යවලා තිනවා ලියුපිය දැනුවත් කරලා තිනවා අමුදා මේවට දවල් තිනවා බැංකුවට දඬුවම් ගනේ කීජිකාවේ ඉන්න ඉන්න තැන් වලට දඬුවම් තිනවා ඒ ඒ නිසා දල්පන්දු ක්‍රීඩා සංගමයෙන් දඬුවම් සංගමය තමන්ගේ රාජකාරිය හරියට කරලා තිනවා හයිද දැන් මෙතනින් එහාට තමයි පීලි පණින්න ඉඩ තියෙන්නේ හැබැයි ඉතින් පීලිපයින්නකොට අපි අවධානයෙන් ඉන්නේ. ඒකින්ද ඒක හොඳට මතක තියාගත්තොත් හොඳයි. එහමනම් ඉතින් අදත් එල්එන් ස්පෝට් විශේෂ විශේෂංග තුලින් සමුගන්නට සුදනින් සමුගන්න මොහොතෙත් මතක් කළ යුතුයි අර අවසන් වරණ සීවිලි කිවිදී. අපි S2 අරන් බලා සිටිනවා මොකද්ද මේ යෝන් දැල්පන්දු කණ්ඩායමේ නීති වරද ක්‍රියා කළ අයට ගන්නා වූ තීන්දුව ක්‍රියාත්මක කරන්න දෙනවද නැද්ද? අපි අවදීන්. එහෙනම් සමුගන්නට අවසරයි.